අට සහ නමේ දෙදින මේ රටේ වෘත්ති සමිති 300කට ආසන්න ප්‍රමාණයක් ඒකාබද්ධව වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කරා. නමුත් ඒ වැඩවර්ජනය ප්‍රකාශයට පත් කරලා වර්ජන ඉතාම සාර්ථකව කියලා ඒ වෘත්ති සමිති ප්‍රකාශයට පත් කරත් රටේ මර්මස්ථාන විදියට තියෙන ආයතන දෙපාර්තමේන්තු සහ අමාත්‍යංශවල 100%ක් සාමාන්‍ය විදියට රාජකාරී පවත්වගෙන ගියා කියන කාරණේ තමයි අපිට පේන්නේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ 100%ක්ම වැඩ, ඒ වගේම වරාය වැඩ, බැංකු ක්ෂේත්‍රයේ වැඩ, කනිත් තෙල් ක්ෂේත්‍රයේ වැඩ, විදුලි බල ක්ෂේත්‍රයේ වැඩ, ඒ වගේම අනිකුත් ක්ෂේත්‍රවලත් සැලකිත ප්‍රමාණයකට සාමාන්‍ය විදියට රාජකාරී පවත්වගෙන යන්න හැකියාවක් ලැබුණා. නමුත් අපි දන්නවා රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ, රාජ්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ මැද කණ්ඩායම් කීපයක් තමයි මේ වර්ධනයට සම්බන්ධ වෙලා හිටියේ. රටේ මර්මස්ථාන, ඒ වගේම මූලික ස්ථානවල සාමාන්‍ය විදියට සේවා පවත්වාගෙන යන්න කටයුතු කරගන්න හැකියාවක් ලැබුණා. ඒ වගේම මේ ක්ෂේත්‍රවල ඉන්න ප්‍රධාන වෘත්ති සමිති මේ වැඩ වර්ධනයට දායකත්වය සහයෝගය දුන්නේ නැහැ. ඒක ඉතාම වැදගත් කාරණයක්. ඒ වෘත්ති සමිති ක්ෂේත්‍රය අවබෝධ කරගෙන තියෙනවා මේ වෙලාවේ මේ අහිංසක මිනිසුන්ගේ රටේ බෙල්ල හිර කරන්න හොඳ නැහැ කියලා. මොකද හරි පැහැදිලිවම මේ වැඩ වර්ධනයට සම්බන්ධ වෙලා ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමි පක්ෂය, සමගි ජන බලවේගයට අදාළ වෘත්ති සමිති. ස්වාධීන වෘත්ති සමිති කීපයකුත් මේකට සම්බන්ධ වෙලා ඉන්නවා ඒ අයගේ ඉල්ලීම් මූලික කරගෙන. නමුත් ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් විදියට මේ වෘත්ති සමිති ව්‍යාපාරය මෙහෙයවමින් විවිධ ස්ථානවල වැඩවර්ධන කැඳවමින් රට අස්ථාවර කරන්න හදනවා කියන කාරණය හරි පැහැදිලි. ඒකේකොල්ල මේ වෙනකොට කරමින් ඉන්නවා. දැන් මහින්ද ජයසිංහ මහත්මයාගේ ගුරු සංගමය ගිය සතියේත් වැඩවර්ධනය කරා. දැන් අද දවසෙත් වැඩවර්ධනය කැඳවලා තියෙනවා. ඒතොර ඒගොල්ලෝ කියනවා ගුරුවරුන්ගේ වැටුප් පැඩිවීම දෙන්න, එහෙම නැත්නම් මේ රුපියල් 25,000 වැටුප් පැඩිවීමේ සටනට ඒගොල්ලෝ සම්පූර්ණම සහයෝගය දෙනවා, එකඟ වෙලා වැඩ කරනවා කියලා. නමුත් එයාම කියනවා පෝය තුනකින් අපි ආණ්ඩුවක් හදනවා, මේ ආණ්ඩුව ගෙදර යවනවා කියලා. ඒතොර මහින්ද ජයසිංහ මහත්මයා පෝය තුනකින් ආණ්ඩුවක් හදනවා නම් ඇයි එයාගේ සමාජිකයන් සහ එයාගේ වෘත්ති සමිති ව්‍යාපාරයට මාස තුනක් පෝය තුනක් ඉවසන්න බැරි මේ වැටුප් පැඩිවීම එයාගේ ආණ්ඩුවෙන් දෙනකම්? එයාගේ නායකයාට කියලා ප්‍රකාශයක් කරන්න පුළුවන් අනු කුමාර දිසානායකට කියලා අපි මාස තුනෙන් ආණ්ඩුව ගන්නවා, රට ගන්නවා, එතකන් ඉවසන්න, මේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ සේවාවන්, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න එපා කියලා. එතකොට එහෙම ප්‍රකාශයක් කරා නම් මේ වැඩ වර්ධනේ කොටසක් නතර වෙනවා. නමුත් එහෙම කරන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝගේ ආණ්ඩුව ගන්න එකද බොරුව, වැඩ වර්ධනේද බොරුව කියන කාරණේ පිළිබඳව හරි පැහැදිලි නැහැ. කොහොම වුණත් ඒගොල්ලෝ පැහැදිලි තත්ත්වය වෙන්නේ ඒගොල්ලෝ මේ රටේ වර්තමාන ආණ්ඩුව, මේ දේශපාලන නායකත්වය කඩාකප්පල් කරන්න, ඒක නතර කරන්න, ඒකට අලබු තියානගේ කකුලෙන් අදින්න කටයුතු කරනවා කියන කාරණේ. ඒ වගේම මේ ගුරු ශේෂ්ඨයේ වැඩ වර්ජනයට ගැටලුවක් තියෙනවා. දරුවන්ට අධ්‍යාපනය දෙන්න හදපු මේ WhatsApp group වගේ group පාවිච්චි කරලා තමයි මේ වැඩ වර්ජනය මෙහෙවන්න සහ ක්‍රියාත්මක වෙන්නේ. කෝවිඩ් එකේදී දරුවන්ට අධ්‍යාපනය දෙන්න WhatsApp group, social media වල group පැදුවා. ඊළඟට ආර්ථික අර්බුදයේ තේ group තවදුරටත් ශක්තිමත් කරා. ලංකාවේ ඉන්න හැම ළමයෙක්ම මේ ගුරුවරුන්ගේ සහ මේ උද්වල්පදුරුන්ගේ WhatsApp group වල ඉන්නවා. ඒතර වර්ජනයක් හැදවනකොටම මේ WhatsApp group වලට, social media groups වලට දානවා හෙට අපි වර්ජනය කියලා. ඒතර ළමයි ඒක viral කරලා අනිත් ළමයි අතර තවදුරටත් යවලා, ඒතර ළමයි පාසල් වලට ඉන්නේ දැන්. මේක වැඩ වර්ධනය සාර්ථක කරන්න හේතුවක් වෙලා තියෙනවා. ඒක නිසා මේ group, එහෙම නැත්නම් මේ සමාජ මාධ්‍ය ජාලා හරහා අධ්‍යාපනය දෙන්න හදපු තාක්ෂණික මෙවලම් මේ වැඩ කඩාකප්පල් කරන්න පාවිච්චි කරන එක සුදුසු නැහැ. ඒක ගැන හොයලා බලන්න ඕන කියලා අපි ආණ්ඩුවට කියනවා. අනිත් පැත්තෙන් දෙමව්පියන් වගකීමෙන් ඇසිරෙන්න ඕන. දැන් WhatsApp group එකක වර්ධනය කියලා දැකපු ගමන්, එහෙම නැත්නම් පුවත්පතක වර්ධනය කියලා දැකපු ගමන් දෙමව්පිය දරුවන් පාසල් වලට යවන්නේ නැහැ. දෙමව්පියන්ම වැඩ වර්ධනය කරනවා, මේක සාර්ථක කරන්නේ දරුවන් වර්ධනය කරනවා. ඉතින් මේක ඇත්තට හොඳ තත්ත්වයක් නෙමෙයි. අපි ඉල්ලන්න ඕනේ අපේ සේවාව ඉල්ලන්න ඕන නම් දරුවා පාසලට යවන්න ඕන. එහෙම නැතුව
ඒ කණ්ඩායම් කැඳවන වර්ජන වලට දරුවනු සම්බන්ධ කරවලා ඒ වර්ජන සාර්ථක කරවන්න දෙමව්පියන් සහ මෙරටේ ජනතාව සම්බන්ධ නොවිය යුතුය. අනිත් පැත්තෙන් මේ වැඩ වර්ධනයේ ලිම රුපියල් 25000ක් දෙන්න කියලා. රුපියල් 25000ක් දෙනවා නම් බිලියන 275ක් වුණා. ආශ්‍රැසුමට දෙන්නේ අපි බිලියන 183යි. ආශ්‍රැසුමට දෙන්නේ බිලියන 183යි. රාජ්‍ය සේවකයන්ට 10000ක් දීලා නැවත 25000ක් දෙන්න බිලියන 275ක් වුණා. දරුවන්ට සපත්තු වල දුන්නේ බිලියන 10යි. බිලියන 10යි. රාජ්‍ය සේවාවට මාසෙකට ගෙවන්න යන්නේ වැටුප් ගෙවන්න යන්නේ ආසන්න වශයෙන් බිලියන 90ක් විතර. දැන් රාජ්‍ය ආදායමෙන් 43% තම වැටුප් සහ විශ්‍රාම වැටුප්. 2023 මේ ගණන රුපියල් බිලියන 939.5ක්. මේ සා විශාල මුදලක් වැටුප් සඳහා ගෙවනවා, විශ්‍රාම වැටුප් සඳහා ගෙවනවා, රාජ්‍ය සේවකයන් නඩත්තු කරන්න ගෙවනවා. ඒ අතර මේ ඉල්ලීමට තව බිලියන 275ක් දෙන්න පුළුවන්ද? ඒක මේ වෙලාවේ ප්‍රායෝගික අතාරතයක් නෙමෙයි. එහෙම නැත්නම් අස්වැසුම සම්පූර්ණ අතර කරලා දුප්පතුන් මහපාරේ මැරෙන්න ඇරලා තමයි මේ වැඩේ දි කරන්න ඕන. ඒක සර්ව සාධාරණ නෑ. අනිත් පැත්තෙන් මේක වැඩි කරනවා නම් රාජ්‍ය අමාත්‍යවරයා කියපු විදිහටම වැට් මේ බද්ද 118ක තියෙන එක 122 23 දක්වා වැඩි කරන්න වෙනවා. එහෙම වුණත් එන්නේ භාණ්ඩ බිල ඉහළ යනවා. උද්දමනය වැඩි වෙනවා. ඉතින් භාණ්ඩ බිල ඉහළ ගිහලා උද්දමනය වැඩි වෙනවා කියලා කියන්නේ මේ රටේ මිලියන 22ක ජනතාව බරපතල ව්‍යසනයකට නැවත ඇදලා දානවා. ඒක යම් කොටසකට සාධාරණ ඉෂ්ට කරන්න, ඒ සාධාරණයක් නෙමෙයි ඒගොල්ලෝ ඉල්ලන ඉල්ලීම දෙන්න සමස්ත මහ ජනතාවම බිඳුවට වටන්න බිවට වටන්න හැකියාවක් නැහැ. ඒක නිසා මාස 3කට කලින් 10000ක් දුන්නා. නැවත මාස 3කට පස්සේ 25000ක් ඉල්ලන එක කිසිසේත්ම සාධාරණ නැහැ. ඒක නිසාම හරි පැහැදිලි මේක දේශපාලන වැඩ වර්ධනයක් කියන එක. තමන්ගේ ආණ්ඩුවක් එනවා මාස 3කින් එනකන් ඉන්න බැරුව මාස 3කට පෙර වැඩ වර්ධනය කරනවා. ඊළඟ මාස 3කට කලින් රුපියල් 10000ක් දීලා තියෙද්දි නැවත 25000ක් ඉල්ලලා වැඩ වර්ධනය කරනවා. මේක සාධාරණයක් නෑ. දැනට අවුරුදු දෙකකට කලින් මේ රටේ රාජ්‍ය සේවකයාට ජූලි මාසේ වැටුප් ගෙවන්න බෑ කියලා තීරණය කළා. නමුත් රනිල් වික්‍රමසිංහයන් මේ රටේ වර්තමාන නායකයා වැටුප ගෙව්වා. අගෝස්තු මාසේ කිව්වා රාජ්‍ය සේවකයන්ට වැටුපෙන් භාගයක් දෙන්න බෑ කියලා. නමුත් රනිල් තීරණය කරා නෑ මම සම්පූර්ණ වැටුප දෙනවා කියලා. එහෙම වැට තීරණය කළා දුන්නා. ඊළඟ මේ රටේ රාජ්‍ය සේවකයන්ට විදේශ රටවල වලට ගිහිල්ලා ඩොලර් ටිකක් හොයන්ගෙන තමන්ගේ පවුල නඩත්තු කරන්න, තමන්ට ආර්ථික වාසියක් ගන්න අවුරුදු පහක මේ නිවාඩු දුන්නා. ඒ අවුරුදු පහේ නිවාඩු ජේෂ්ඨතාවයටත් එකතු කරා. ඒක කඩ මේ වෙනස් කරෙත් නෑ. ඊට පස්සේ තමයි ඒක යම් වෙනස්කමක් කරේ යන එක වැඩි වුණා. ඒ වගේ විශාල සහන ප්‍රමාණයක් දුන්නා. දැන් අද විදුලි බිල 30%කින් අඩු කරලා තියෙනවා. 30%කින් ජූලි 18 වෙනිදා ඉඳන් මේක ක්‍රියාත්මකයි. ඒත් මේ මාසේ අවසානයේ බිල එනකොට මේක යම් ප්‍රමාණයක් දැනෙනවා අඩුව. ඉතින් එහෙම සහන දීලා තියෙද්දි අර වැටුප් ගෙවන්න එපා කියලා තියෙද්දි ඊළඟ රාජ්‍ය සේවාවේ ලක්ෂ 15ක් ඉන්නවා 10ක් ඇති මේ රාජ්‍ය සේවාව පවත්වාගෙන යන කියලා තමයි රාජ්‍ය පරිපාලන ශාස්ත්‍රයේ කිව්වේ. ඉතුරු පහට වැටුප් ගෙවන්න ඕනේ නැහැ කියලා කිව්වා. වැඩ කරන්නේ නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ එදා කිව නැහැ. ලක්ෂ 15ටම වැටුප් ගෙවනවා කිසි කෙනෙකුට අසාධාරණයක් වෙන්න දෙන්නේ නැහැ කියලා. එහෙම කියපු නායකයෙකුට විරුද්ධව ඔහු ගෙදර යවන්න ඕන කියලා කියමින් තමයි මේ ඊයේ අද මේ වෘත්ති සමිති ව්‍යාපාරයේ වැඩ වර්ධනයේ කැඳෙව්වේ. සමහර අය එහෙම කිව්වා අපි දැක්කා. ඒක නිසා මේක සාධාරණයක් නැහැ. මේක එක පැත්තකින් දේශපාලන කුමන්ත්‍රණයක්. මේව ඇත්තට ගැළපෙන්නේ නැහැ කියන කාරණය අපි පැහැදිලිවම කියන්න ඕන. අනිත් පැත්තෙන් අපි දැක්කා ඊයේ දවසේ ජනාධිපතිවරණයට අදාළව දාපු නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභා කරන. ඒක දැන් මේ සීලෙනව කියන ව්‍යාපාරික මහත්මයෙක් ඔහු තමයි ඉල්ලුවේ අවසර 5ද 6ද කියලා කියන්න කියලා මේ දූරකාරය. එතකොට ඒක දාපු ගමන් ජනාධිපතිවරයා තමන්ගේ මතය හරි පැහැදිලිවම කිව්වා මොහු නඩුව දැමේ මාත් එක්ක කතා කරලවත් නෙමෙයි. මගේ නීතිඥවරුත් එක්ක කතා කරලවත් නෙමෙයි. මගේ මතේ විමසුවෙත් නෑ. මගේ මතය වසර 5කට වඩා මම ඉන්න ලෑස්ති නෑ. මම ඡන්දේ තියනවා. ඒ වගේම නීතිපතිවරයා හරහා ඒ මතය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඒ ජනාධිපතිතුමා ඉතාම නිවැරදිව නීත්‍යානුකූලව තමන්ගේ මතය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීලා තිනවා. රජයේ නීතිඥයා හරහා නීතිපති කියන රජයේ නීතිඥයා. ඒක දැන් උසාවි තීන්දුවක් දීලා තිනවා. දැන් අපි බැලුවා මේ සීලෙනව කවුද කියලා. සීලෙනව කියලා කියන්නේ ජාතික සංවර්ධන පෙරමුණේ
ජාතික ලයිස්තු නාමලේඛනයේ ඉදිරිපත් වෙච්ච පුද්ගලයෙක්. ජාතික ලයිස්තු මන්ත්‍රී නාමලේඛනයේ පුද්ගලයෙක්. ඊළඟට ජාතික සංවර්ධන පෙරමුණේ නායකයා තමයි රෝහන් පල්ලෙවත්ත. අද රෝහන් පල්ලෙවත්ත ඉන්නේ සමගි ජන බලවේගයේ. සමගි ජන බලවේගයේ විදේශ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන කමිටුවේ නායකයා. නායකයා. ඊළඟට සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සභිකයෙක්. එතකොට දැන් මේගොල්ලෝ කොහොමද මේ කුමන්ත්‍රණය දියත් කරන්න කියන කාරණේ හරි පැහැදිලියි. අනිත් පැත්තේ මේ සීලෙනව කියන කෙනා වසර 5ද 6ද කියන කාරණේ සම්බන්ධව කලිනුත් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ නඩුවක් දාපු කෙනෙක්. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ කාලේ අපිට මතකයි මේ සීලෙනව කියලා නඩුවක් දැම්මා දුර කාලේ 5ද 6ද කියලා. එදා ශ්‍රේෂ්ඨාධිකරණය නඩුවක් දුන්නේ නැහැ 5යි කියලා. එදා 5යි කියලා නඩුව තීන්දුවක් දීලා තියෙද්දි නැවත යනවා ශ්‍රේෂ්ඨාධිකරණයට 5ද 6ද කියලා අහන්නේ. ඒක නිසා අපි දැක්ක අග්‍රනිශ්චකාරවරයා පැහැදිලිවම මෙයාට අවවාද කරා මොලේ අමාරුවක් තියෙනවද කියලා මේ පිස්සු නටන්න මේ රට අස්ථාවර කරා. එතකොට මේ කුමන්ත්‍රණ එන්නේ කොහෙන්ද කියන කාරණේ පැහැදිලි. හරි ඒ තමන්ගේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මිනිස්සු ඉන්නවා එයාගේ ගෝලයක් දාලා නඩු කියනවා. ඊට පස්සේ නඩුව දැම්මෙන් පස්සේ නීතිඥවරු දාලා උසාවියට ඉදිරිපත් වෙනවා නඩුවට මේ විරුද්ධව. ඊට පස්සේ හරි ලස්සනට මේ නාට්‍ය රඟ දක්වනවා. එහෙම රඟ දක්වලා ඊට පස්සේ එලීට ඇවිල්ලා කියනවා රනිල් වික්‍රමසිංහ කුමන්ත්‍රණය කරනවා වසර 6ක් ඉන්න කියලා. ඉතින් මේ වගේ දේශපාලන කුමන්ත්‍රණ දියත් වෙන්න නියමිතයි තවදුරටත්. අද ජනාධිපති වර්ණයට රනිල් වික්‍රමසිංහයන් ඉදිරිපත් වෙනවා. ඔහු මේ රට බේරගත්තා, බාරගත්තා, ගොඩගත්තා. අද උතුරේ ඉන්නේ රනිල් එක්ක, දකුණේ ඉන්නේ රනිල් එක්ක, නැගෙනහිර ඉන්නේ රනිල් එක්ක, වතුකරේ ඉන්නේ රනිල් එක්ක. හරි දෙමළද, මුස්ලිම්ද ભેදයක් නැතුව සිංහලද ඉන්නේ රනිල් එක්ක. රනිල් වික්‍රමසිංහයන්ගේ ජයග්‍රහණය හරි පැහැදිලි. ඒ ජයග්‍රහණය වටන්න ඒක නැති කරන්න විපක්ෂයේ දේශපාලන පක්ෂ කරන කුමන්ත්‍රණවල එකක් තමයි මේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරපු පෙත්සම. ඒ වගේ දේවල් තව ඉස්සරහට සිදු වෙන්න නියමිතයි. අපිට හිතෙනවා මේ කුමන්ත්‍රණ